කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ සමට ගැළපෙන විදිහට කොහොමද කඩල පිටි පැක් එක හදාගන්නේ කියලා හරියටම මම ඔයාට කලින් කඩල පිටි පැක් එක හදන හරිම ක්‍රමය කියලා දුන්නා ගොඩක් අයට හොඳම ප්‍රතිඵල ලැබුණා ඒත් සමහර අයට පිම්පල්ස් වගේ ඇවිල්ලා තියෙනවා මේකට මූලික හේතුව තමයි ඒ අයගේ සම හඳුනාගෙන නැති හින්දා ඒ නිසා මම ආයෙමත් හිතුවා කඩල පිටි පැක් එක ගොඩාක්ම හොඳ ප්‍රතිඵල දෙන නිසා මේක හරියටම වාගේ සමට ගැලපෙන්න කොයි විදිහටද කරන්න කියලා දෙන්න. එතකොට සමෙන් සමට දාන දේවල් අවශ්‍ය කරන ද්‍රව්‍ය වෙනස් වෙනවා. අන්න ඒ නිසායි ඒ ගැන මම ඔයාට අද විශේෂ වීඩියෝ එකකින් කියා දෙන්න සූදානම් වෙන්නේ. ඔයාගේ සම තෙල් සහිත සමක් නම් මෙන්න මේ විදිහට අවශ්‍ය දේවල් ටික අරගෙන පැක් එක හදාගන්න. කඩල පිටි මේස හැඳි දෙකක් එකතු කරන්න. මුංගට බ්ලෙන්ඩ් කරලා මුම් පිටි පවුඩර් එක අරගෙන ඒකේ මේස හැඳි එකක් එකතු කරගන්න. දෙහි තේ හැඳි එකක් එකතු කරන්න. රෝස වතුර මේස හැඳි 3ක පමණ ප්‍රමාණයක් දාලා හොඳට මිශ්‍ර කරන්න. මේක ඔයාගේ සම තෙල් සහිත සමක් නම් අනිවාර්යයෙන්ම මේ විදිහට කරන්න යෝගට් දාන්න එපා යෝගට් දැම්මම තමයි පිම්පල්ස් එන්නේ ඔන්න ඒ නිසා හොඳට මතක තියාගන්න පැක් එක ඔයාගේ තෙල් සහිත සමක් නම් තියෙන්නේ මෙන්න මේ විදිහට හදාගෙන කරන්න හොඳම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මේ තියෙන පැක් එක පේනව නේද හොඳට දියර ගතිය තියෙනවා මේ විදිහට පැක් එක හදාගෙනවා ගන්න ඊළඟට අපි යමු ඔග් සම වියලි සමක් නම් කොයි විදිහටද පැක් එක හදන්නේ කියලා බලන්න. කඩල පිටි මේස හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරගන්න. කොමාරිකා මදය අරගෙන හීනියට පොඩි කරගෙන මෙන්න මේ වගේ එනවා එතකොට ඒකෙත් මේස හැඳි එකක ප්‍රමාණයක් දාන්න. කොමාරිකා ජෙල් පාවිච්චි කරත් කමන්නේ ජෙල් එක එකතු කරනවා නම් ඒත් මේස හැඳි එකක ප්‍රමාණයක් එකතු කරන්න. ඊට පස්සේ ඔයා යෝගට් මේස හැඳි එකක් එකතු කරන්න. යෝගට් දානක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කොහොමත් මේ සම වියලි සමක් නිසා. ඊළඟට කස්තුරිකා තේ හැඳි භාගයක ප්‍රමාණයක් එකතු කරලා හොඳට මේක මිශ්‍ර කරලා පැක් එක හදාගන්න. ඔයාගේ සම වියලි සමක් නම් ගොඩක් කලාවට සම වේලෙන ගතිය වැඩිනේ. එතකොට සමේ තෙතමනය ආරක්ෂා කරගන්නත් එක්ක තමයි යෝගට් සහ කොමාරිකා කියන දේවල් දෙකම ආමාද මේකට එකතු කරේ. මහරාය කියනවා පැක් එක කරාට පස්සේ මූණ ගොඩක් වේලෙනවා වගේ ගතියක් තියනවා කියලා. ඒකට මූලික හේතුව ඔයාගේ සම ගොඩක් ඩ්‍රයි. ඒ කියන්නේ වියලි සමක් තමයි ඔයාට තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔන්න මේ විදිහට හදාගෙන ගාලා බලන්න වියලි සමක් නම් තියෙන්නේ ඔයාට. 300ක් ප්‍රතිඵල ළමා ගන්නන්න පුළුවන්. ඊළඟට අපි යමු ඔයාගේ සම මිශ්‍ර සමක් නම් ඒ කියන්නේ combination skin. මේ විදිහට තියනවා නම් කොහොමද පැක් එක හදාගන්නේ කියලා. ඔයා හදන්න ඕනේ මෙන්න මෙහෙමයි. කඩල පිටි මේස හැඳි දෙකක ප්‍රමාණයක් එකතු කරන්න. යෝගට් මේස හැඳි දෙකක් එකතු කරගන්න. මේ පැණි තේ හැඳි එකක් එකතු කරන්න. දෙහි තේ හැඳි භාගයක ප්‍රමාණයක් එකතු කරන්න. කහ තේ හැඳි භාගයක ප්‍රමාණයක් එකතු කරගන්න. මේක තමයි මං ඔයාට පළවෙනි පාරම කඩල පැක් එක කියා දෙනකොට කියා දුන්න විදිහ. මේ සම මේ මිශ්‍ර සමකට මේක හොඳටම ගැලපෙනවා. ඉතින් ඔයාට හරියන විදිහ ඔයා තෝරගන්න. සමහර වෙලාවට යෝගට් ඇලර්ජික් නැති අය ඉන්න පුළුවන් ඔයිලි ස්කින් එකක් තියෙන. ඉතින් එහෙම වුණාට කමක් නැහැ. ඔයා ඔයාගේ සම පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන මේ විදිහට හරියටම පැක් එකක් කරොත් ඔයාට 100%ක්ම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් පිම්පල්ස් එන්නේ නැතුව අතුරු ආබාධ ඇති කරගන්නේ නැතුව. ඔන්න ඔය විදිහට තමයි පැක් එක හදාගත්තේ. ඉතින් අලුතෙන්ම වීඩියෝ එක බලන අයටත් එක වැදගත් වෙන්න මම ඔයාට පෙන්නන්නම් මගේ සමට ගැලපෙන විදිහට මම ඔන්න මේ තුනෙන් පැක් එක අරගෙන මේ විදිහට බ්‍රෂ් එකක් ආධාරයෙන් හරි කමන්නේ ඇඟිලි තොඩු වලින් ගෑවත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට බ්‍රෂ් එක කරන් මුළු මූණෙම ටිකක් ගන්නට හොඳට ආලේප කරගන්න. මේ පැක් එක මුළු ඇඟට මුණත් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පැක් එක හොඳට ගන්නට ආලේප කරගන්න මං ඔයාට පෙන්නනවා වගේ. ඔයා බලයි මෙච්චර පැක් වර්ග තියෙද්දි ඇයි මේ කඩල පිටි පැක් එක විශේෂ කියලා.
ඇත්තටම කිව්වත් මේක ගොඩක් විශේෂයි පෞද්ගලිකව මමත් ගොඩක් ආස කරන පැක් එකක් හේතුව තමයි ගාපු ගමම පළවෙනි ආලේපන වාරයෙන්ම ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් ඒ වගේම හැමතත් හරිම සනීපයක් දැනෙනවා මේ වගේ ස්වභාවික පැක් එකක් පාවිච්චි කරාම ඔන්න ගොඩක් අය ඉන්නවා බ්ලීචින් ක්‍රීම් ගාලා ආසාදිත තත්ත්වය ඇති කරගත්ත ඒ කියන්නේ ඔයාගේ මූණ කළු පාට ලප වගේ තියෙනවා නම් ඔන්න අනිවාර්යෙන්ම ඔයාගේ සම ඔයා ටෙස්ට් කරලා ඉවර වෙලා මං කියලා දුන්න විදිහට ගැලපෙන පැක් එක ගන්න සතියට දවස් 3ක්වත් මේ විදිහට පැක් එක මාසයක කාලයක් කරන්න අනිවාර්යයෙන්ම පැක් එක කරලා ඉවර වෙලා කොමාරිකා ජෙල් එකක් ඔයා පාවිච්චි කරන්න මේ විදිහට තමයි ඔයා කරන්න ඕනේ. තව දෙයක් මතක් කරන්න ඕනේ මේ විදිහට පැක් එක මං ගාලා මේක වේලෙන්න පැය භාගයක කාලයක් තියලා වොෂ් කරන්න. වොෂ් කළා අනිවාර්යයෙන්ම ටෝනර් කරන්න. අසාමාන්‍යයෙන් කඩෙන් අරන් පාවිච්චි කරනවා නම් ටෝනර් එකක් ටෝනර් කරන්න ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් රෝස වතුර හරි කූල් වතුරෙන් හරි මූණ ටෝනර් කරන්න පුළුවන් කැලක් අරගෙන ඒක අනිවාර්යෙන් කරන්න. තව දෙයක් මතක් කරන්න ඕනේ බ්ලීචින් ආසාදන තියෙන කෙනෙක් මුලින්ම මේ පැක් එක පාවිච්චි කරද්දී පිම්පල්ස් වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. ඒකට මූලිකම හේතුව තමයි බ්ලීචින් ක්‍රීම් වල තියෙන විස ගතිය පිට දැමීමක් විදිහට තමයි මේ වගේ පිම්පල්ස් එන්නේ. ඒක ගණන් ගන්න එපා. ටිකක් පිම්පල්ස් වැඩි වෙලා තමයි අඩු වෙන්නේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න අනිවාර්යෙන් කොමාරිකා ජෙල් පාවිච්චි කරන්න. මේ පැක් එක සතියේ දවස් 3ක්වත් කරන්න බ්ලීචින් ආසාදන තියෙන කෙනෙක්. පැහැපත් වෙන පාවිච්චි කරන්න ඕනේ නම් සතියේ දවස් 2ක් කරාම හොඳටම ඇති. ඉතින් මේ විදිහට තමයි කඩලි පිටි පැක් එක සමට ගැලපෙන විදිහට හදාගන්නේ. ඉතින් මේ විදිහට හදලා බලන්න ඔයාට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ප්‍රතිඵල ගන්න පුළුවන් දැනටමත් ඔයා මම කලින් කියලා දුන්න ෆේස් පැක් එක ඒ කියන්නේ කඩලපිටි පැක් එක කරලා හොඳ ප්‍රතිඵල අරගෙන තියෙනවා නම් ඒක ඒ විදිහට දිගටම කරගෙන යන්න ඉක්මන් ප්‍රතිඵල ගන්න කියලා ඔන්න හැමදාම කරන්න යන්න එපා. එහෙම වුණොත් අපේ මූණේ තියෙන සංවේදීතාවය වැඩි වෙනවා වගේම සමට හානි වෙන්න පුළුවන්. ඒ නිසා සතියේ දවස් 2ක විතර කාලයක් මේ වැඩේ කරාම හොඳටම ඇති. පුළුවන් නම් එක දවසක් හරි කරන්න try කරන්න සතියට ගොඩක් හොඳ ප්‍රතිඵල වට ලබා ගන්න පුළුවන්. සමහර අය කියන ब्लीचिंग आसाधन में कुरुले प्रश्ने तीन निसा मे वगे देवल पावचिकरण भय मुखद कुरुले आसाधन वेड वेनवाला अंक से सत्यता व्यक्तियनवा हेतु तमाय अभी ब्लीचिंग कारक अधिकव अडंग मे रसदीय प्रमाण अधिकव अडंग मे दवास हते सुधुवन क्रीम मेका ओया पावचिकरा नम इट पसे टिकवसा आगे मुन खलुपाट लपेलियट इट पसे मे वगे पैकेका कैप्लाई कराम अर अपे मुन स्थाई वेल तिब विस टिक पीट दे मीमा सुधुवेनवा අන්නේ නිසා තමයි ඒ විස ටික ඉවත් කරන්න නැතුව අපි කොච්චර අපේ සමට සත්කාර කරත් වැඩක් නැහැ. මොකද පිම්පල්ස් ටිකෙන් ඒක ඉවත් උනේ නැත්තම්. ඒ නිසා ඒ වගේ බ්ලීචින් කාරක ක්‍රීම් ගාපු කෙනෙක් මේ පැක් එක ඇප්ලයි කරනවා නම් පළවෙනි දවස් දෙක තුනේ ටිකක් පිම්පල්ස් වැඩි වෙන්න බලයි. බය වෙන්න එපා. විශ්වාසයෙන් යුතුව දිගටම කරගෙන යන්න. ඔබට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ නිසා අපේ සමේ තියෙන මේ විස බීජ ටික මේ සමේ තියෙන අර විස ටික ඉවත් කිරීමක් කරේ නැත්තම් දීර්ඝ කාලිනව මේවා රැඳී සිටීමෙන් ඔයාගේ මූණට තව තවත් හානි වීමක් තමයි වෙන්නේ. ඒ නිසා මේ වගේ පැක් එකක් ඇප්ලයි කරනකොට ටිකක් ඒ වගේ සැලකිලිමත් වෙන්නේ පිම්පල්ස් වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. නැවතත් ගොඩක් ආදරෙන් ඉල්ලන්නේ මේ කඩේ තියෙන ඉක්මනින් සුදු වෙන ක්‍රීම් වර්ග ගන්න උත්සාහ කරන්න එපා. අපේ මූණට ලස්සන පැහැපත් පාටක් किसी में लप कैलाल नैति हरी लसन पाटक लबागन पुलवान मे पैक करा के मे नैचुरल देवल करा के तंबू सुधक गन हरी अमारो एहम सुधकट कैमती आयट मे देवल हरियाणी न है लसन कहा पाट पहपत समक्तम लबागन पुलवान हरी माडो ये वगे समक्ती नाय इतिन ए वगे समक लबागन ना स्वाभाविक देवल वाट ट्राई करान पुलवान इतिन मे देवल करान थव दियाने खाडल पिटी पैक के खालीन करा गोडाक हों प्रतिपल तीन आय मट गोडाक कमेंट करना थामत्तीवना इतिन ए वगे इन्नवना ඔගලන්ට ඒ ලැබිච්ච අත්දැකීමත් මගේ මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න. මොකද ගොඩක් අය වැදගත් වෙන නිසා ලස්සන වෙන්න කෙනෙක් අපි උදව් කරමු. ඉතින් හැමදාමත් වගේ මේ වගේ ලස්සන වෙන්න ඒ වගේම වටිනා කාරණා රැගත් වීඩියෝ අරගෙන මම ඉදිරියටත් එන්න සූදානම්. හැමෝම ගොඩක් පරිස්සමින් ඉන්න. ගොඩක් ආදරෙයි.